විදුලි මාෆියාව පිළිබඳ අනාවරණයක් දැන්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ රටේ විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කරද්දී පහුගිය කාලේ පුරාම විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ලක්ුණේ මේ විදුලි මාෆියාව කියන කාරණේ. ලක්විජය බලාගාරය සඳහා මේ ගල්ලංගුරු මිලදී ගැනීමට අදාළව. ඔව්. එතකොට දැන් 2007 ඉඳලා ලක්විජය බලාගාරය සඳහා ගල්ලංගුරු මිලදී ගන්නේ විවෘත තරංකාරියන් මිල ගණන් කැඳවලා. ඒ මිල ගණන් කැඳවනට කසුන් නැව් ගාස්තුවත් අදාළ වෙන විදිහට තමයි මිල ගණන් කැඳවන්නේ. ලංකාවේ වාර්ෂික ගල්ලඟුරු අවස්ථාවේ මෙට්‍රික් ටොන් මිලියන 2.7ක්. මේ සැරේ ඊගාව වාරය සඳහා ටර්ම් එක සඳහා ගල්ලඟුරු මිලදී ගන්න මිල ගණන් කැඳවලා ටෙන්ඩර් කෝල් කරලා ජූලි මාසේ 26 වෙනිදා ටෙන්ඩර් විවෘත කරනවා. ඒතර කවුරුත් ආයදුම් කරලා නැහැ. ඒක ප්‍රශ්නයක්. හදිස්සි මිලදී ගැනීමකට ගිහිල්ලා දිනවා. ඒ කියන්නේ මේ විවෘත තරංකාරී ක්‍රමයෙන් පරිබාහිරව. මොකද ඒගොල්ලෝ කියන්නේ මේ අපි ටෙන්ඩර් දැම්මා ටෙන්ඩර් එකට කවුරුත් ඉල්ලුම් කරේ නැහැ කියලා මිල ගණන් දැම්මේ නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජූලි මාසේ 26 වෙනිදා මේ ටෙන්ඩර් එක විවෘත කර අතරතුර අර ටර්ම් ටෙන්ඩර් එකට යන අතරතුර ඒක විවෘත කරන්නත් ඉස්සෙල්ලා මේගොල්ලෝ හදිස්සි මිලදී ගැනීම වලටත් ගිහිල්ලා. කසුන් මේ ලෝක වෙළඳ පොලේ තියෙන මිලට තමයි අපිට ගල්ලංගුරු ගන්න වෙන්නේ. කියන්නේ දැන් තෙල් ගන්නවා වගේ. කියන්නේ ඒ ගල්ලංගුරු වලින් වංචාවක් මිස් ගැහිල්ලක් කරන්න බෑ. මොකද විවෘතයිනේ මේක. අපි දන්නවා ලෝක වෙළඳ පොලේ ගල්ලංගුරු මෙට්‍රික් ටොන් එක මිල මෙච්චරයි කියලා. ඒක හින්දා මේගොල්ලෝ කරන්නේ මේ නැව් ගාස්තුව හරහා තමයි යම්කිසි මගඩියක් කරන්න හදන්නේ. මොකද මෙතෙන්දී දැන් ස්පොට් ටෙන්ඩර්ස් වලට ගිහාම ඒ සමාගම් කියනවා ඒ තෝරගත්ත ආයතන කියන්නේ අපි ගල්ලංගුරු දෙන්න. හැබැයි අපිට මේ නැව් හොයාගන්න බෑ. අපිට නැව් ගේන්න වෙන්නේ වැඩි ගන්නද කියලා. 2007 ඉඳලා මේ දක්වා ගත්තොත් කසුම් මෙට්‍රික් ටොන් එකක නැව් ගාස්තුව ගල්ලංගුරු මෙට්‍රික් ටොන් එකක නැව් ගාස්තුව අපිට බලපෑවතුනේ ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් වගේ. දැන් මේ සැරේ මේ ස්පොට් ටෙන්ඩර් එක යටතේ මේක ඩොලර් 4.50කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් එකක නැව් ගාස්තුව ඩොලර් 16ක් වෙලා. ඒතර මේගොල්ලෝ දැන් ස්පොට් ටෙන්ඩර්ස් යටතේ මිලියන මම මුලින් කිව්වා මිලියන 2.0 මෙට්‍රික් ටොන් මිලියන 2.7ක තමයි අපි අවශ්‍යතාවය කියලා. 2.7ම ගන්නේ නැහැ. මේක කෑලි වලට කඩලා ගන්න යන්නේ. දැන් මේ අවස්ථාවේ ගන්න යනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක්. එතකොට ලක්ෂ 3 සඳහා නැව් ගාස්තුව මෙට්‍රික් ටොන් එකකට 4.5ක්, කියන්නේ ඩොලර් 4.5ක් වගේ ගණකින් ඉහළ ගිහිල්ලා. එතකොට මේ හරහා වැඩි වෙන මුදල රුපියල් කෝටි 27ක්. රුපියල් කෝටි 27ක්. එතකොට දැන් අර ඕන කරන සම්පූර්ණ අවස්ථාව මෙට්‍රික් ටොන් මිලියන 2.7ම ගෙන්නනකොට මේ හරහා වැඩියෙන් වියදම් කරන්න වෙන මුදල රුපියල් කෝටි 200ක්. මෙතන හදිසි අවස්ථාවක්. මේකට වචනයක් දාගන්නවා රටේ විදුලිය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ දේ කළ යුතුයි කියලා. ඉතින් මේවා අමාත්‍ය මණ්ඩලයට ගියාම රට අඳුරේ වුණොත් ඉතින් ආණ්ඩුවට ප්‍රශ්නයන්නේ. ඒතර මිනිස්සුන්ට ආලෝකය දෙන මුවාවෙන් රට එළියතු වෙන මුවාවෙන් රටට විදුලිය සපයන මුවාවෙන් මේ විදියට සැලසුම් සහගතව මේ වගේ හදිසි මිලදී ගැනීම වලට ගිහිල්ලා කරන්නේ ජාතිය අනතුරේ අඳුරේ හෙළන එක. පැහැදිලිව සැලසුම් සහගතව හොරකම් කරන්න තමයි මේ අවශ්‍ය පරිසරය හදාගෙන තිබෙන්නේ. මේ අවසානයේදී මේ සියල්ල එහිම බදුබර රටේ ජනතාවට තමයි දරන්න සිද්ධ වෙන්නේ.